කතාගන්න අකමැති මාතෘකාවක් තමයි පෙරසිටම රාවණා රත්තුමා ගැන. නමුත් කට්ටි කීප දෙනෙක් පෞද්ගලික මගෙන් ප්‍රශ්න කරලා තිබුණා රාවණා ගැන තොරතුරු ටිකක් කියන්න වේද මහත්තයා කියලා. මම ඒ පිළිබඳ බොහොම පුංචි කතාන්දර කීපයක් තියෙනවා ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. එක්කෙනෙක් කාලා තිබ්බ මේ රාවණා කියලා කියන්නේ ස්ත්‍රී දූෂකයෙක්ද කියන කාරණාව. එතකොට මම අහන ප්‍රශ්නේ හරිම සරලයි. අපිත් දන්න ලොවක් හඳුන්වන චක්‍රවර්ති රජෙක් යනු ඔහුට ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා කියලා කියන්නේ චිත්ත වසඟතාවයට සෑම ස්ත්‍රියක්ම පත් වෙනවා කියන කාරණාව. ඒක සෑම ස්ත්‍රියක්ම ඔහුට වසඟ වෙනවා නම් සීතාව වසඟ නොවන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕන ප්‍රශ්න. ඒතොර දෙවෙනි කාරණා තමයි ඔවුන් ඒ උත්සාහ කරන්නේ චක්‍රවර්ති රජෙක් නොවේ කියලා කියන්න නම් ඉන්දියානුවන් ඔවුන්ම කියලා දෙනවා ඔවුන් මේ ඔහු මොහු චක්‍රවර්ති රජෙක් කියන කාරණා. ඔහු බලහත්කාරයෙන් ගේන්න ඕන නම් අපි දන්නවා රාවණ රතුමා කියලා කියන්නේ යන්ත්‍ර මණ්ඩ සාශ්‍රය කෙළපැමිණි කෙනෙක්. ඒතොර යන්ත්‍ර මණ්ඩ සාශ්‍රය කෙළපැමිණි රාවණයන්ට චිත්ත වසඟතාවය උපතින් තියෙනවා වගේම ඔහු දන්නා සාශ්‍රයෙන් ඕනෑම මිනිස්සෙක් වසඟ කරගන්න පුළුවන්. දැන් හෙට ඉඳලා රාවණ රතුමාගේ මන්ත්‍ර වලින් වසී කරනවා කියලා මේ සමහර YouTube වල මේ එක එක මිනිස්සු 15 වෙයි අර භාග්‍යතුන් වහන්සේ ළඟ විතුරු ආනන්ද හැඳුරුව ඕනියම් කරපු රොඩි කුලේ අපි කියලා සමහර කට්ටිය මේ වශීවරුකම් කරනවනේ. ඒ වගේ රාවණ රතුමා සීතාව වසන් කරගත්තේ මෙන්න මේමයි කියලා මේ වශී සමහර හෙට ඉඳලා එලියට එන්න පුළුවන් මම පැහැදිලිවම කියන්නේ. මේ එහෙම කරන්න නෙමෙයි මම මේක කියන්නේ. රාවණ රතුමා කියලා ඕනම කෙනෙක් වසඟතාවයට පත් කරගන්න පුළුවන් කෙනෙක්, දෙව් බමුණ ගුරුළු ආදී ඕනම කෙනෙක් වසන් කරගන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙක් බලහත්කාරයෙන් කාන්තාවක් උස්සගෙන ඉන්න ඕමනාවක් නැහැ. හරි, ස්ත්‍රී දූෂකයෙක් කියන තැනට එන්න විදිහක් නැහැ. ස්ත්‍රී දූෂකයෙක් නම් ඔහු ඔබ තවත් පැත්තකින් හිතන්න සීතාවන් පිළිබඳ ඔබ දන්නේ නැහැ. සීතාවන් කියන්නේ සමහර කට්ටිය කියලා සීතා කියලා කියන්නේ රාවණ රතුමාගේ දුවක් කියලා කියනවා. සමහර කට්ටිය සීතා කියන්නේ රාමගේ බිරිඳ. ඔම එක කතන්දර තියෙනවනේ. හැබැයි මම එක ඉඟියක් විතර දෙන්නම්. සීතා කියලා කියන්නේ රාවණ රතුමාගේ ආදරණීය බිරිඳ. හරි, ඇයි මම ආදරණීය බිරිඳ කියලා කිව්වේ? අපි පනට පන සමකොට ආදරය කරන මිනිස්සු ජීවිතේ දැකලා තියෙනවා. ඒ පනට පන සමකොට ජීවත් වෙන මිනිස්සු සීතාවන් සති පූජාව ලෝකයේ අංක එකට කරන්නේ සීතාවන් විසින් සීතාල්ලෙන් පළට පැනලා. ඒකිනු ඒ පිළිබඳව මොනවත්ම කියන්නේ ඉතින් රාවණ රතුමා කියලා කියන්නේ ස්ත්‍රී දූෂකෙක් නෙමෙයි. සීතගේ කුසේ උපන් දරු දෙන්නා රාවණයන්ගේ කියලා කියන්න ගියපු වෙලාවේ තමයි රාමලා විසින් සීතාවන් සිරගත කොට තියන්නේ. ඒතකොට දින අවුරුදු වසර 14ක් ලංකා රාජ්‍යයේ ගෙවපු රාවණයන්ගේ රැකවරණය ගෙවපු සීතාවන් රාවණයන් අපයෝජනය කරා නම් ඔయిత කලින් ගැබ්බර වෙලා. හරි, ඔయిత කලින් ගැබ්බර වෙලා. ඒතකොට බිහි වෙච්ච දරුව දෙන්නා රාවණගේ නොවෙන්න නම් රාම හොර හොර රහසේ සීතාවන් රගෙන යන්න සීතාවන් ළඟට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 14ක්නේ පෞක්ෂ තුලක අවුරුදු 14ක් දරුව දෙනු ඉන්න බෑනේ. ඒතර අනිත් කාරණා තමයි හනුමන්තා දේවනාසල ලංකාව, ඒ කියන්නේ ඉන්දියාවෙන් කොටසක් ලංකාවට ගේන්න බලය තිබුණා නම් ලංකාවට ඇවිල්ලා සීතාවන් මුණ ගැහිලා අඳුන් මුදුව සීතට දීලා යන්න ඕනාවක් නැහැ. සීත හිටපු කන්ද උස්සගෙන ගිහිල්ලා රාම ගාවින් තියන්න තිබුණා. හරිනේ, දැන් මම මේ සරල කතන්දරයක් ඒ නිසා මේවා පිළිබඳ නොදන්න මිනිස්සු යම් යම් කතන්දර හදනවා. හැබැයි මම කවදාවත්ම කැමති නැහැ රාවණ රතුමා ගැන කතා කරන්න. ඒ නිසා මම අද කතා කරන්නේ නැහැ. මම ඔබට පොඩි කතාවක් විතරයි කිව්වේ. රාවණ රතුමා කියන්නේ ස්ත්‍රී දූෂකයෙක් නෙමෙයි. චිත්ත වසඟතාවයෙන් ලෝකේ වසඟ කරන්න පුළුවන් වසඟ වෙන මිනිස්සෙකුට ස්ත්‍රියක් කියන්නේ මහලොකු කෙනෙක් නෙමෙයි. ඒතකොට ස්ත්‍රී රත්නයේ පහළ වෙන්න මිනිහෙකුට සීතාවන් කියන්නේ වෙනම කාන්තාවක් නෙමෙයි. ඒ නිසා යන්ත්‍රමණ්ඩ ගුප්ත සාශ්‍රය උපයෝගී කරන මිනිස්සු වසන් කරන්න පුළුවන් රාවණයන්ට කාන්තාවක් වසන් කරන එක මහා කජ්ජක් නොවේ. එතකොට මේක හොඳට තේරුම් අරගන්න. ඒ නිසා අපි අපේ ඉතිහාසය අලුතෙන් ලියන්න ඕනේ. මිනිස්සු ගැන අපේ ඉතිහාසය අපි අලුතෙන් ලියන්න ඕනේ. අපේ ඉතිහාසය අලුතෙන් ලියන්න ඕනේ. රාවණයන් පිළිබඳ ලියවෙච්ච පොත්පත් අනන්තවත් තියෙනවා. ලෝකේ රටවල් කීපයක, ඕලන්දේ තියෙනවා, පුතුගාලේ තියෙනවා, චීනේ තියෙනවා, උතුරු ඉන්දියාවේ තියෙනවා, ඇමරිකාවේ තියෙනවා, සහ ජර්මනියේ තියෙනවා, සහ එංගලන්තේ තියෙනවා. මේ පොත්පත් ටික යම් දවසක අපිට ගේන්න පුළුවන් වුණොත් අන්න එදාට අපිට රාවණයන් පිළිබඳ ඇත්ත තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. නැත්නම් හැමදාම අපට රාවණයන් කියන්නේ දුෂ්ටෙක්, පාපතරෙක් වශයෙන් අර්ථකථනය කරાવી. ඒ නිසා උපතින්ම දරුවෙක් හදන්න බැරි වෙච්ච රාම සීතාවන් අත්තර දමා ගියේ ඇයි කියන කාරණාවත්, සීතාවන් ඊට පස්සේ ආදර කරේ කාටද කියන කාරණාවත් පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න. ඒ නිසා මම කැමති මෙතනින් යන රාවණා ගැන කතා නොකර ඉන්නවනම්, නමුත් ප්‍රශ්නයක් තිබුණොත් අහන්න, මම ඔබට උත්තරයක් දෙන්න සූදානම්. ලොකු උත්තර මගෙන් බලාපොරොත්තු වෙනවා. කතාපුවත මගෙන් අහන්න එපා. මොකද කතාපුවත සම්මතයේ තියෙන රාවණයන් කියන හොරෙක් නම් මමත් කියන්නම් කමන්නේ රාවණා කියන හොරෙක් කියලා. මොකද එතුමා දැන්
මේ ලෝකේ නැති නිසා. නමුත් ඉන්නෙවුන් හොරකම් කරන යුගයක ඉන්නෙවුන් ගැන අපි කතා කරමු. ඒක තමයි වටිනාම කාරණාව.